පාර්ලිමේන්තු ස්ථාවර නියෝගය අනුව කලින් සෑම අමාත්‍යාංශයකටම උපදේශක කාරක සභාවක් තිබුණා. නමුත් ඒ උපදේශක කාරක සභාවල අමාත්‍යාංශයට බලපාන විෂයන් ගැන ගැඹුරු අධ්‍යයනයක් තිබුණේ නැහැ. ඒතර වැඩිහැරීම සිද්ධ වුණේ ඇමතිවරුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ ඉල්ලීම් තම ප්‍රදේශයේ ප්‍රශ්න ඒ වගේ ඉදිරිදා ඉදිරිපත් වෙන ප්‍රශ්න මිස කිසිම පනතක් ගැඹුරින් අධ්‍යයනය වුණේ නැහැ වගන්තියේ වගන්තියට. අන්නේ මිනිසා පසුගිය යහපාලන රජයේ තීරණය කෙරුවා විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඉල්ලීම පරිදි එවකට මේ ආංශික අධීක්ෂණ කාරක සභා සංකල්පය ඉදිරිපත් කරන්න. මේ ආංශික අධීක්ෂණ කාරක සභාව වලින් වෙන්නේ සෑම පරතක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මේ ආංශික අධීක්ෂණ කාරක සභාව තුල වගන්තිය වගන්තිය සාකච්ඡා කරනවා. සෑම පක්ෂයකම මන්ත්‍රීවරු මේ කාරක සභාවේ ඉන්නවා. ඒ වගේම සමහර ආංශික අධීක්ෂණ කාරක සභාවල සභාපතිකම පසුගිය යහපාලන ආණ්ඩුව කාලේ යහපාලන ආණ්ඩුවට පක්ෂපාතී අයට දුන්නේ නැහැ. විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් එම සභාවල සභාපතිකම් දුන්නා. මේකේ බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න සෑම මන්ත්‍රීවරයෙක්ම පාර්ලිමේන්තුව තුල සිද්ධ වෙන මේ ව්‍යවස්ථා සම්පාදන වලට සහභාගී කරවා ගැනීමට තමයි මේ සංකල්පය අපි ආරම්භ කෙරුවේ. ඉතින් විශේෂයෙන්ම ව්‍යවස්ථා සංශෝධනයේ 20 වෙනි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කෙරුවාම අනිවාර්යයෙන්ම පවතින ස්ථාවර නියෝග අනුව මෙම විවස්ථා සංශෝධනය ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළා. වගන්තියක් වගන්තියක් ගානේ සාකච්ඡා කිරීමට අවස්ථාවක් තිබුණා. දැන් රජය කියනවා අද 20 වෙනි විවස්ථා සංශෝධනයේට සංශෝධන 52ක් ගේනවා කියලා. මේ 52 ආංශික අධීක්ෂණ කාරක සභාව තුල සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණා. නමුත් මොකද්ද වුනේ? පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමෙන් පස්සේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සභානායකතුමා ස්ථාවර නියෝගයේ අත්හිටවලා 20 වෙනි විවස්ථා සංශෝධනය ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කිරීම වැළැක්වුවා. ඇත්ත වශයෙන්ම ස්ථාවර නියෝග අනුව ඒ කළ හැකි වුවත් මෙවැනි වැදගත් පරතක් ආංශික අධීක්ෂණ කාරක සභාව තුළ සුහදව දෙපැත්තෙම ඉන්න අය සාකච්ඡා කළා. ඒ වගේම රජය ඉදිරිපත් කරනවායි කියන මේ සංශෝධන 52ක් සාකච්ඡා කරන්න හොඳම අවස්ථාවක් තිබුණා. නමුත් ආණ්ඩුව හිතුවක්කාර විදියට බලය පාවිච්චි කළා. ඡන්දෙකට දාලා වැඩි ඡන්දෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කරන එක වැළැක්වුවා. ඉතින් මේකෙන්ම පේනවා රජය මේ 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල සාකච්ඡාවකටවත් ඉඩක් දෙන්න සූදානම් නැහැ කියන එක. ඉතින් මේක අවාසනාවන්ත තත්වයක්. 20 වෙනි සංශෝධනයට කලින් මෙහෙමනම්
තමුන්නාන්සේලාට හිතා ගන්න පුළුවන් සංශෝධනය සම්මතුරෙන් පස්සේ වෙන්න යන දේ. මොකද මේ ආංශික අධීක්ෂණ කාර්ක සභාව සංකල්පයේ ඇති කෙරුවේ සෑම පක්ෂයකම මන්ත්‍රීවරු මේකේ ඉන්නවා. ඒ වගේම සුවදව රටට බලපාන පොදු කරුණු ගැන විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනය තුලින් රටේ අධිකරණයට වෙන හානිය, රාජ්‍ය සේවාවන් වලට වෙන හානිය, රජයේ උසස් ආයතන වලට වෙන හානිය, ඒ සියල්ලම පෞද්ගලිකත්වයෙන් තොරව සියලුම මන්ත්‍රීවරු සෑම දේශපාලන පක්ෂයකම මන්ත්‍රීවරුන් ඉන්න කාර්ක සභාවක සාකච්ඡා කරන්න තිබ්බ අවස්ථාව ආණ්ඩුව විසින්ම නැති කෙරුවා. ඉතින් මම මේ අවස්ථාවේදී රජයෙන් අහනවා, ඇයි මේ අනගිය අවස්ථාව වැළැක්වුවේ? දැන් රජයම කියන විදිහට සංශෝධන පනත් දෙකක් ගේනවා නම් මේ ආංශික අධීක්ෂණ කාර්ක සභාව කදිම අවස්ථාවක් මේ සංශෝධන තවදුරටත් සාකච්ඡා කරලා අවශ්‍ය වෙනස්කම් කරන්න. නමුත් රජය විරුද්ධ පක්ෂයේ විරෝධතා මැද්දේ මේක සභාවට ඉදිරිපත් කළා. වැඩි ඡන්දෙන් ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යමනික නැත්තුව. ඇයි පාර්ලිමේන්තු තුල මෙවැනි සංවාදයක් ඇති කිරීම වැළැක්වුවේ? මොකද පාර්ලිමේන්තුව තුල මෙවැනි සංවාදයක් ඇති වුණා නම් රටේ ජනතාව දැනගන්න අවස්ථාව ලැබෙනවා මේ 20 වෙනි සංශෝධනයේ සැබෑ තත්වය. මම තබුන්නාන්සේලාට දෙනවා මේ ස්ථාවර නියෝග වල පිටපත්. ඒකේ 45 වෙනි පිටුවේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගය හය හතර යටතේ මෙහෙමයි සඳහන් වෙන්නේ. ආංශික අධීක්ෂණ කාර්ක සභාවලට යම් පනත් කෙටුම්පතක් නියෝගයක් යෝජනා සම්මතයක් ඇතුළු යම් අනුනීතියක් ගිවිසුමක් වාර්තාවක් හෝ එහි අධිකාරී බල සීමාව ඇතුළත ඇති විෂයයන් හා කාර්යයන්ට අදාළ වෙනත් යම් කාර්යයක් විභාග කිරීමට බලය තිබිය යුත්තේය. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් 20 වෙනි සංශෝධනය වුණත් ඒක පරීක්ෂාවට ලක් කළා විකල්ප අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව මේ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට තිබුණා. ඉතින් ඒක නැති කරගත්තා. ඒ වගේම විවස්ථා සම්පාදන 46 වෙනි පිටුවේ අන්තිම පේළිය එම විවස්ථා සම්පාදන ව්‍යාප්ති හෝ වැඩසටහන් සම්බන්ධව සමාලෝචනය කරන ලැබීමේ කාර්ක සභා අතර සහ නියෝජිත ආයතන අතර උපරිම සම්බන්ධීකරණය සහ සහයෝගිතාවය සඳහා විවස්ථා සම්පාදන කටයුතු වලටත් මැදිහත් වීමේ හැකියාව මේ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට තියෙනවා. ඉතින් මේ සියල්ලම නැති කෙරුවේ ඇයි? රජයේ කියනවා සංවාද වලට ඉඩ දෙනවා, සාකච්ඡා වලට ඉඩ දෙනවා, සංශෝධන බාර ගන්නවා කියලා. නමුත් පාර්ලිමේන්තුව තුල තියෙන ප්‍රධානතම කාර්ක සභාවට යන එක රජයේ වැළැක්වුවා. ඒ වගේම මම කියන්න ඕන, මම සභානායක වෙලා ඉන්න කාලේ
මම පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවා පාර්ලිමේන්තුව තුල තියෙන සියලු කාර්යක සභා මාධ්‍යයට විවෘත කළ යුතුයි කියලා. ඒකෙන් අදහස් වුණේ එවකට තිබ්බ රජයට හංගන්න දෙයක් නැහැ. මොකද ඇත්ත වශයෙන්ම මාධ්‍යයට මෙවුවා විවෘත කෙරුවාම වැරදි වාර්තා කිරීම නවතිනවා. මොකද මාධ්‍ය එතන ඉන්නවා. ඉතින් මම යෝජනා කෙරුවා මාධ්‍ය වලට මේ විවෘත කෙරුවාම සත්‍ය වාර්තා වෙනවා කියලා. නමුත් පසුගිය සතියේ පාර්ලිමේන්තුවෙන් යෝජනාවක් ගෙනාව පාර්ලිමේන්තුවට මේ මාධ්‍ය ආවරණය සජීව මාධ්‍ය ආවරණය නවත්තලා පටිගත කරපු එඩිට් කරපු වාර්තා පමණක් මාධ්‍යයට සැපයන. ඉතින් අපිට පේනවා දිනෙන් දින අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දවසින් දවස දියාරු වෙන බව ඉතාමත් පැහැදිලි. ඉතින් මේ අවස්ථාවේදී අපි මාධ්‍ය වේදිකාවේ සහයෝගය අපේක්ෂා කරනවා. මේ 20 වෙනි සංශෝධනයේ ඇතිවන බියකුරු තත්වය ඉවත් කිරීම සඳහා රටේ ජනතාව වෙනුවෙන් අපකප වෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා. අර ඔක්කොරට මේක හම්බුණාද පිටු? නැති ඇත්ත වශයෙන්ම මේ සංශෝධන ගේනකොට උසාවියේට සංශෝධන ඉදිරිපත් කරනවට වඩා මේ ස්ථාවර නියෝග වල තියෙනවනේ ඕනම් පන්තක් ඉදිරිපත් කරුවාම ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කරන්න ඕනේ. එතන තමයි හොඳම තැන. මොකද හැම පැත්තෙම මන්ත්‍රීවරු ඉන්නවා. අනිත් එක ඇතර දේශපාලනයක් නැහැ. එතනට ගිහිල්ලා වාඩි වුණාම හැම එක්කෙනාම හිතන්නේ පොදු අරමුණක් ගැන. රට පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව. ඉතින් මේ සංශෝධන මෙතන සාකච්ඡා කරන්න තිබුණානේ. මේ ආංශික අධීක්ෂණ කාර්යක සභාව ගෙනාවේ ඒකට. පක්ෂභේදයෙන් තොරව පාර්ලිමේන්තුව තුල පොදු අරමුණක් සඳහා කටයුතු කිරීම. ඉතින් ඒක ආණ්ඩුව බහුතරය යොදවලා ආණ්ඩුව යෝජනාව ගෙනාවම විපක්ෂ නායකතුමා ඒකට විරුද්ධ වුණා. නමුත් ඒ විරෝධතාවයේ නොතකා ආණ්ඩුවේ බහුතරය පාවිච්චි කරලා ඡන්දෙකට දාලා ඒ අය මේ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කරන එක නැවැත්තුවා. නෑ නෑ 19 මේක තේරුම් ගන්න ඕන. 19 ගේන්න කලින් මම සභානායක හැටියට විපක්ෂයත් එක්ක සංවාදවට ගණනාවක් තිබ්බා. පාර්ලිමේන්තුව තුල නෙවෙයි පෞද්ගලිකව ඒ කමිටි රූම්ස් වල කොමිටි ශාලාවල අපි සාකච්ඡා තියලා 99%ක් වගේම එකගතාවයකට ආවා. 19 තුලින් දෙකේ ඡන්දෙ දුන්නේ ඒ විදිහට. මොකද එක්සත් ජාතික පක්ෂයට තිබ්බේ 42යි අපිට තිබ්බේ. නමුත් අපි පාර්ලිමේන්තුවට ගේන්න කලින් සාකච්ඡා කළා. අපි එකගතාවයක් නැති වුණා. පස්සේ පාර්ලිමේන්තුවට ගෙනාවයින් පස්සෙත් යම් යම් යෝජනා විපක්ෂෙන් අහව අපි ඒවටත් කැමති වුණා. ඉතින් අපිට 3-2 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි පොහොට්ටුවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයයි දුන්නේ නැත්තම් අපිට ඒක සම්මත කරගන්න බැරි 19 සිරු දෙනාම දුන්නේ. මොකද හැම එකදාගෙම මොනහරි එකේ තිබ්බා.
ආණ්ඩුවේ යෝජනා පමණක් නෙමෙයි විපක්ෂයේ යෝජනා තතර තිබ්බා. ඒකයි එයා තිස්සුවේ. නැද ඒක 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 අර පක්ෂ නායකයන්ගේ තිබ්බ පෞද්ගලික ගැටුමක් විස 19 වැරද්දක් නැහැනේ මොකද 19 සාකච්ඡා අපි තනියම හැදුවේ නැහනේ ඕගොල්ලෝ ඕගොල්ලෝ එක පිළිගන්න සූදානම් නැත්නම් බඩ කරන් දෙයක් නැහැ 19 අපි තනියම හැදුවේ නැහැ අපි 42ක් අපි දිහිටියේ එක්සත් ජාතික පක්ෂයට අපි විපක්ෂයත් එක්ක සාකච්ඡා වඩ ගන්නවක් මම සභානායක හැටියට පවත්තලා එකඟතාවයට ඇවිල්ලා තමයි මේක කෙරුවේ ඊට පස්සේ පාර්ලිමේන්තුවට ආවයින් පස්සෙත් ආයිත් සාකච්ඡා කෙරුවා අපි පාර්ලිමේන්තුව විලාරි කීපයකට අත්තිදවලා ඉව අපි සාකච්ඡා කෙරුවා හැම සාකච්ඡාවට හත අටක් තිබ්බා පාර්ලිමේන්තුවේ ඇතුළෙත් ඉතින් ඒක අර නායකයගේ පෞද්ගලික ගැටුමක් නිසා යම් යම් අවස්ථාවලදී ප්‍රශ්න ඇතුළුවා නමුත් 19 වැරද්දක් නිසා නෙමෙයි ඒකේ වැරද්දක් තියෙනවා නම් අපි ඒව නිවැරදි කරන්න තිබ්බා මොකද රට ආපස්සට 19 අවශ්‍ය කරනවා කියන්නේ රට ආපස්සට යෑමක්නේ අනිත් එක මේ මේ ස්වාධීන කොමිෂන් සංකල්පය ගෙනාවේ චන්ද්‍රිකා මැතිනිය. ඔගොල්ලෝ දන්නවනේ. චන්ද්‍රිකා මැතිනිය තමයි 2001 මේ ස්වාධීන කොමිෂන් සංකල්පය ගෙනාවේ. අර වයම් මැතිවරණයෙන් පස්සේ රටේ මතයක් තිබුණා මේ උසස් නිලතල උසස් ආයතන ස්වාධීන විය යුතුයි කියලා. ඉතින් 17 ගෙනාවේ චන්ද්‍රිකා මැතිනිය. පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා ආවයින් පස්සේ 18 වෙනි බියත් සංශෝධනය කළා. ඒ ඒ ස්වාධීන ආයතන වල ස්වාධීනත්වය නැති කෙරුවා. ඒක ජනාධිපතිතුමාගේ ඉත්තෙක් බවට පත් වුණා. 18. 19 ගෙනාවම ඒගොල්ලෝ ආයි ඡන්ද දුන්නා. දැන් 20න් ආයි තහවුරු කරන්න යනවා. ඉති ප්‍රතිපත්තියෙන් නැති කමනේ ශ්‍රී ලංකායක නිදහස් පක්ෂයේ පොදු ජන එක්සත් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය තමයි මේ ගෙනාවේ 2001. ඒගොල්ලෝ තමයි ඒක නැති කෙරුවේ. ඒගොල්ලෝ ගෙනාවා ඒක නැති කෙරුවා ආයි ස්වාධීන කමිෂන් ගේන ඡන්දේ දුන්නා ආයි දැන් නැති කරන ඡන්දේ දෙනවා ඉතින් මේ රාජ්‍ය ප්‍රතිපත්තිය බොනාණ්ඩුව බලය ආවත් රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව හොඳ දේවල් තියාගෙන යන්න ඕන ඉස්සරහට නමුත් නමුත් ඔය කීවද විස විස තියෙන යම් යම් යෝජනා සම්බන්ධයෙන් ආගමිකස් වල යම් යම් ගැටුම් කාර්යයන්ට ඉදිරිපත් කරනවා විස තියෙන එතකොට මම කියන්නේ විස තියෙන හොද එකක් වා කියන්නේ ඕක බලන්න විස 19 හරි 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 දැන් විස තියෙන හොද එකක් කියන්නේ ඕක බලන්න ඔවා දැන් අපි නෙමෙයි කියන්නේ නෑ 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 දැන් ඔයා ඔයා අහන්න ආණ්ඩු පක්ෂ වැඩක් නෑ වාඩි ප්‍රශ්න කරන්නේ ආණ්ඩු පක්ෂයට මම පාර්ලිමේන්තුවේ උත්තර දෙනවා ආණ්ඩු පක්ෂය කියලා මොකද විපක්ෂය ආණ්ඩු නෑ මෙතන ආණ්ඩු පක්ෂ විපක්ෂය කියලා එකක් නෑ ඔයාද ඇවිල්ලා ඉන්නේ මාධ්‍යවේදියෙක් හැටියට ඔයා කියන්නේ කො විශ්ව තියෙන හොඳ එකක් නෑ 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 අපිට කියන්න බෑනේ අපි අර මගේ ඇයි කියන්න බැරි මාධ්‍යවේදීන්ට මාධ්‍යවේදී මාධ්‍යවේදීන් මෙතෙන්ට මාධ්‍යවේදීන් මෙතෙන්ට ඇවිල්ලා ප්‍රශ්න කරනවා නම් ඒක අධ්‍යයනය කරලා තියෙන්න ඕන बै एक ඔවා කාගේ හරි අතකොලුවක් විස්සේ හොඳේ වදස්සේ නරකේවද මට කියන්න බෑනේ මොකද මම මට කියන්න බෑ විස්ස මම එන එන එහෙනම් මං එනවා තව ප්‍රශ්න තියෙනවද එන මම උසාවියක වගේ දැන් 19 වස්තා සම්බන්ධයෙන් පත් කරපු රාජ්‍ය කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය සම්බන්ධ ගැටළු තිබුණා කියලා තමයි දැන් අනිපක්ෂයෙන් කියන්නේ මොකද්ද 19 වස්තාවේ පත් කරපු කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ගැටළු තිබුණා ඒ නිසා තමයි සමරක්කේ අවශ්‍ය කරන්න යන්නේ කියලා කියනවා මොකද උදාහරණයක් දෙන්න බලන්න උදාහරණයක් उदाहरण एम क्रियाकारित्वय प्रश्न अवस्था वाक्यन हाँ कमीशन सभा हरे कमीशन सभा पत्केरुआ ये कमीशन सभा
කතානායක බෝලාසනේ ඉන්නේ අගමැතිතුමා ඉන්නවා විපක්ෂ නායකතුමා ඉන්නවා විපක්ෂ නායකතුමාත් ඉන්නවා නේද එතන එතකොට දෙපැත්ත මෙතන ඉන්නවා එතකොට උදාහරණයක් කියන්නේ ඒක අක්‍රිය වෙච්ච නෑ අක්‍රිය වෙච්ච අවස්ථාව පෙන්වන්නද මම කියනවා අක්‍රිය එහෙම වුණේ නෑ කියලා ඒකනේ කවුරුවත් ඇද්දෙන්නේ කියලා නෑනේ මේ ආණ්ඩුව කියන්නේ වැවිලා කියනවා මෙතන අක්‍රිය වෙච්ච අවස්ථාවක් කියන්නකෝ මට නෑ නෑ සාධාරණ මෙන්න ඕනේ පුතා නෑ වාම කිව්වා අක්‍රිය වුණා කියලා අක්‍රිය වෙච්ච අවස්ථාවක් කියන්නකෝ බලන්න හරි ආ හරි මම ඒකට උත්තර දෙන්නම් එතන හරි පොලිස්පති ඉවත් කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවේ තියෙනවා ඔය පොලිස්පති ඉවත් කරන්න බෑ කියන එක මිත්‍යාවක් දෙද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2002 පටතක් ගෙනාවා පොලිස්පතිවයි නීතිපතිවරයා ඉවත් කරන්න පුළුවන් ක්‍රමයක් ඒ පරිදි තියෙනවා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනලා ඉවත් කරන්න පුළුවන් इति पोलिस्पति इवत कर असत्य कथा बाग पड़ता गेदाल पड़ता गेदाल तीर पार्लमेंट ओ एक अद्देन के बंदे दिदा दिखे पड़ता तीर एक सज्जाति पक्ष आंडकाल गेदावा नीतिपति वाई पोलिस्पति वाई इवत कर पार्लमेंट योजना गेदाल इति एक पावित्यूड एक विनम कथा बाग नमूत एक कमीशन के वेर दिन भाई मम सभा सीएलू दान में वगंती उक्को में साकच्चा कल सिद्धि वेच्चे देवाल पाली में इंतुर गिना में पसे आई संशोधन तिब मम कक्कियन्ना विधायक जनाधिपत्य एपु किसीम नमक ये काले तुर प्रतिष्ठे बोनी ने मैं कक्कियन विधायक जनाधिपत्य एपु किसीम नमक ये काले प्रतिष्ठे बोनी ने हरि සමාරවස්තර වල එක නමක් නෙමෙයි නම් තුනක් එවුවාම ජනාධිපතිතුමා නම් තුනක් එවුවාම තුනෙන් එකක් තෝරගත්තා. ඒක සිද්ධ වුණා. නමුත් ජනාධිපතිතුමා එවන් නමක් ඒ කාලය තුල කිසිම දායක ප්‍රතික්ෂේප වුණේ නැහැ. ඉතින් මම කියන්නේ මේකයි. මේ ඒ කමිෂන් සභාවේ ස්වාධීනත්වය තිබුණ මොකද කතානායක බෝලාසනේ හිටියේ. විපක්ෂ නායකත් ඉන්නවා අගමැතිතුමා ඉන්නවා සුළු පක්ෂවල මන්ත්‍රීවරු ඉන්නවා සිවිල් සමාජය තුන්දෙනෙක් ඉන්නවා. අනිත් එක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ බොහෝ දියුණු රටවල් වල මේ වගේ උසස් නිලතල් වලට පත් වුණාම දැන් ඇමරිකාවේ සුප්‍රීම කෝට් ජජ් කෙනෙක් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්වකාරයේ වරේ ට්‍රම්ප් ජනාධිපතිව නම් කෙරුවාම එයා යන්න ඕන මුළු සෙනට් සභාව ඉදිරියට මේ තුන් හතර මෙතන එහෙම නැහැ සෙනට් සභාව ඉදිරියට ගිහිලා මුළු සෙනට් සභාව ඉදිරියේ එයාගේ ප්‍රශ්න කරනවා ඔයාගේ මතවාද ඔයාගේ නඩු තීන්දුව ගැන එයාගේ ආගමික ඇදහිලි ගැන හැම එකම ප්‍රශ්න කළා එයා සාධාරණ පුද්ගලයෙක් කියලා තේරුණාම තමයි එයා විස්තර කරන්නේ. දැන් අද මේ කතා කරන වෙලාවේ ඇමරිකාවේ අර්බුදයක් තියෙනවා. ඔය ශ්‍රේෂ්ඨාධිකරණයට විනිශ්චයකාරවරයෙක් දැන් ට්‍රම්ප් නම් කරලා තියෙනවා. හා දැන් එයාගේ පළවෙනි වාරයේ අවසාන මාස කිහිපෙන යන්නේ දැන් නොවැම්බර් ඉලෙක්ෂන් එක. ඉතින් අනිත් පැත්තෙන් කියනවා මේ නම් කිරීම දැම්ම කරන්න එපා ඒක අලුත් ජනාධිපතිවරයාට අවස්ථාවක් දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කරන්න කියලා. ඉතින් මේක සංවාදී යනවා. මොකද සෙනට් සභාවට ගිහිලා අනුමැතිය ගන්න ඕන. ඔබතුමාත් ඉන්නපත් රටාවේ දැන් තාම ඉන්නේ වැඩ බලන පොලිස්පතිවරේ ලංකාවේ. දැන් ඔබ ඔබතුමා කියුවා නම් දැන් ඉතින් ඒක ඒක දැන් ඔබතුමා ලාන්දු කාලේ ඒතුමා වයින් කරන්න තිබ්බනේ. නෑ අපිට අයින් කරන්න තිබ්බා. නමුත් ආණ්ඩුව තුලේ ඒක ගැන ඒකමතික මතයක් තිබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඔය ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රශ්න නිසා ආණ්ඩුව තුල ඒකමතික මතයක් තිබෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. මේක මේ 19 වැරද්ද නෙවෙයි. මේ පෞද්ගලිකත්වය නිසා ඇති වෙච්ච දෙයක්. දැන් ආණ්ඩුවට ඕන නම් දැන් ජනාධිපතිවරයා ඉවරලා නොවැම්බර් වලට අවුරුද්දයිනේ. දැයිති ඉවත් කරන්න පුළුවන් නේ. මේ ආණ්ඩුවට උනත් ඇයි ආණ්ඩුව ඉවත් කරන්න නැත්තේ? 2002 පන්ද තියෙනවා. දැන් ආණ්ඩුවට බහුතරයක් තියෙනවා. ඉවත් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් තියෙන ආණ්ඩුවට ඒ කාලේ තිබුණ ආණ්ඩුවට ඔබතුමා චෝදනා කරනවා මේක නිවන්චාර තිබුණා නමුත් ඔබතුමාල කළේ නැහැ. ඒක මම පිළිගත්තනේ මොකද ආණ්ඩුව තුල එකමතයක් තිබ්බේ නැහැ. මොකද ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය නෙවෙයි විතරක් නෙමෙයිනේ. පක්ෂ ගණනාවක් තිබ්බනේ. පක්ෂ ගණනාවක් තිබ්බනේ. ආගෙන බලපෑම. එතකොට
මං උත්තර දෙන්නේ මේක අධ්‍යයනය කරපු අයට විතරයි. You have any questions? It's a good thing. අපි ඒකට අපි සතුටුයි. එහෙම කරනවා අපි සතුටුයි නේද? ඉතින් ඒක තමයි දැන් මම කිව්වේ ආංශික අධීක්ෂණ කාර්යක සභාව ඉද ඕසයිට් කමිටීස් වල දෙය යොහන්. The all these now Gamal says no there are 52 amendments. If the oversight committee was there, all this could have been discussed in an amicable way because this is the constitution no which is for the whole country. මේක බුදු රටම දෙන්නේ කන්නේ. මේක එක පක්ෂයකටයි දෙයක් නෙමෙයි විවත්තාව කියන්නේ. බුරු රටටම ඉතින් ආජික අධීක්ෂණ කාර්යක සභාව තිබ්බනම් මේ සියලු සංශෝධන එතන සාකච්ඡා කරන්න තිබ්බා. ඉද ඕසයිට් කමිටි වත් දෙයා. All these amendments could have been discussed. We have thrown away a golden opportunity. Because unlike parliament, unlike sitting in the chamber, when you sit in committees, you are very friendly. You have witnessed those proceedings. No? The oversight committee ka vaadi na parliament tu ateli vaagi ne bohom mitrashili ba bade bino. Iti ether beke be sanso udhen parat deka. These 52 amendments could have been discussed in a free atmosphere. The government by suspending standing orders and preventing it from going to the oversight committee, the government has shown that they don't like dissent. They don't like to discuss. Right, okay.